දැන් ජනතා විමුක්ති පෙරමුණත් සමග ජන බලවේගයත් රජය ඉදිරිපත් කරන සෑම යෝජනාවක්ම ඒ විදිහටම කොපි කරලා ජනතාවට ඉදිරිපත් කරනවා. මොකද ඒ අයට වැඩසටහනක් හෝ වැඩපිළිවෙලක් නැහැ. ඒ අයට කරන්න පුළුවන් එකම දේ තමයි රජය මොකද්ද ඉදිරිපත් කරන්නේ, ඒ ඉදිරිපත් කරන දෙයට සමාන ඉලක්කම් විතරක් වෙනස් කරලා යෝජනාවලියක් ඉදිරිපත් කරන්නේ. දැන් අපි යෝජනා කරා, කැබිනට් මණ්ඩලය අනුමත කරා, ඒ වගේම මේ වෙනකොටම අයවැය සකස් කරමින් ඉන්නවා. ඒ අයවැය ලේඛනයට මේ කියන රජය සේවකයන්ගේ දීමනාසහප වැටු වැඩි කිරීමට අවශ්‍ය වියදම් ඇතුළත් කරමින් ඉන්නවා. අපි දැනට රුපියල් 17,800කට ආසන්න ජීමන වියදම් දීමනාව රුපියල් 25,000 දක්වා වැඩි කිරීමට, ඒ වගේම පල්ලැහැම තලයේ රජයේ සේවකයාගේ අවම වැටුප 24%කින් වැඩි කරන්න, ඒ පරාසය 24 සහ 35 දක්වා වැඩි කිරීමට අවශ්‍ය කටයුතු කරනවා. දැන් මේක දැකපු සමගි ජන බලවේගයයි ජනතා විමුක්ති පෙරමුණයි ඒ දේම කරන්න යෝජනා කරනවා. අපි බලාපොරොත්තු වෙන්නේ අවම වැටුපක් ලබන රජයේ සේවකයා ගෙදරට අරගෙන යන මුදල් ප්‍රමාණය රුපියල් 55,000 දක්වා අවම සීමාවකට අරගෙන එන්න. අපි විශ්වාස කරනවා මේකේ හේතුව තමයි ජනාධිපතිතුමා නිරන්තරයෙන්ම ප්‍රකාශ කරපු දේ තමයි ආර්ථිකයේ වර්ධනයක් සිදුවෙනවා නම් ඒ ආර්ථික වර්ධනයේ ප්‍රධාන කොටසක් මේ රටේ මහජනතාවට ගලාගෙන යන්න කටයුතු කිරීම.